Sri Lanka ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 20 23 දෙසැම්බර් 13 වන දින එකතු කළ අගය මත බදු සංශෝධන මුදල් සහ විසර්ජන නැමැති 50 කෙටුම්පත්වල සහතිකය සටහන් කරලද බව දන්වනු කැමැත්තෙමි. යම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාව විසින් නිකුත් කරන ලද චෝදනා පත්‍රයක වෙන්වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනක් සඳහා චෝදනාවෙන් වෙන්වෙන් වශයෙන් එකකට වඩා වැඩි ගණනක් දක්වා ඇති විට එකී මන්ත්‍රීවරයා එකී චෝදනා පත්‍රයේ දක්වා ඇති චෝදනාවලින් එකකට වඩා වැඩි ගණනක වරදකරු වී ඇති අවස්ථාවක කලින් කලට සංශෝධනයක් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව නියම කළ හැකි උපරිම දඬුවම් පිළිබඳව ගරු නීතිපතිතුමාගේ මතය විමසන ලද අතර ඒ අනුව ගරු නීතිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66E සහ 67 ව්‍යවස්ථා කලින් කලට සංශෝධනය සංශෝධිත 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 22-3-3-27-1 සහ 32 වගන්ති සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 77-1-77-2-77-3 සහ 1979 අංක 75-15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5-16-1 වැනි වගන්ති සලකා බලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66E ව්‍යවස්ථාව යටත්ව 1973 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5-16-1 වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් දඬුවම් කළ හැකි බවට මතය පැහැදිලි කර ඇත. ඒ අනුව එක් සිද්ධියක් සඳහා චෝදනා පත්‍රයේ වෙන්වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනකට යම් මන්ත්‍රීවරයෙකු වරදකා වී අවස්ථාවක පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 28 වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සේවය අත්හිටුවීම එක් මාසයක් ඉක්මවන කාල සීමාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66E ව්‍යවස්ථාව අනුව මාස 3ක උපරිමයකට යටත්ව නියම කළ හැකි බව නිරීක්ෂණය වේ. අර මන්ත්‍රීවරයෙකුට දුක් දඩුවක නමුත් ඔබතුමා පත් කරපු කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායකතුමා කිව්වේ මාසෙකට අඩු දඩුවමක් දෙන්න ඕන කියලා. ඔබතුමා ඒක ගඩන් ගන්න නැතුව ඔබතුමා මේ වෙන තීන්දුවක් දුන්නා. නමුත් ඔබතුමාගේ නියෝජ්‍ය කතානායකතුමා කිව්වේ මාසෙකට අඩු දඩුවමක් දෙන්න ඕන කියලා. ඒක තමයි අපේ මේ තලතපතිලියත් හිටියේ ඒ කමිටුවේ එතුමියෙක් ගැන හොඳට දන්නවා. නමුත් ඔබතුමා ඒක නොතකා ඔබතුමා ඒ නිසා තමයි නීතිපතිතුමා විමසුවේ විමසලේ එතුමාගේ තීන්දුව තමයි නීතිපති ඔබතුමාට උපදෙස් දෙන්න බෑනේ ඔබතුමාගේ නියෝජ්‍ය කතානායකතුමා කිව්වේ මාසෙකට අඩු දඬුවමක් දෙන්න කියලා අනිත් එක අර අර කාන්තා පක්ෂයට කියන්නේ අපේ කට්ටියට අඩු දඬුවමකුත් අර නඩුවට සම්බන්ධ කාන්තාවන්ට වැඩි දඬුවමකුත් දෙන්නත් කියලා කිව්වා December 12 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභා රැස්වීමේදී ඔබතුමාට ඒක මම පැහැදිලි කරන්න බැඳිලා නැහැ හේතුව කුමක්ද කියලා ඔබතුමා ඔබතුමාට නියෝජ්‍ය කතානායකතුමාගෙන විශ්වාසයක් නැහැ කියන්නේ හරි ඉතින් ඔබතුමා මොන එකක් හිතාගන්න ඔබතුමාට කිසි දෙයක් පැහැදිලි කරන්න මම බැඳිලා නැති බව මතක තියාගන්න චමින් දිවිදේහිර මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉන්නවද ඔබතුමාගේ අවශ්‍යතාවයට අපි අවස්ථාව දෙන්න ඒක නියමිත වේලාවෙදී ඔබතුමාට අවස්ථාව දෙනවා. උසස් විපක්ෂනායකතුමා. ගරු කතානායකතුමා, දැන් ඔබතුමා ප්‍රකාශ කරා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ යම්කිසි පැහැදිලි කිරීමක් පිළිබඳ ඉල්ලීමකට ඔබතුමා බැඳිලා නැහැයි කියලා උත්තරයක් දෙන්න. හැබැයි ඔබතුමා තමයි මෙතුමාගේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම
අයිතිය වරප් ප්‍රසාදය රකින්නට සිටින ප්‍රධාන පුද්ගලයා. උදේ මම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම උත්තරයක් දෙන්න එපා. මොකද ඔබතුමාගෙන් හැරෙන්න අපිට විස්තර කිරීමක් ගන්න වෙන කවුද ඉන්නේ? ඔබතුමා තමයි අපේ අයිතිය ආරක්ෂා කරන්නට රැක ගන්නට ඉන්න ප්‍රධාන බලධාරියා. කතානායකතුමා. නැ වෙලාව නෙමෙයි මේක වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. සිවුඩිලගේ බයි. කට්ටියට අමාරු වුණාට කරන්න දැන් අපි ප්‍රශ්න අහනවා. ගරු කතානායකතුමනි ඔබතුමා අපේ අයිති ආරක්ෂා කරන ප්‍රධාන බාරකාරතුමා නම් අපිට පුළුවන් නම් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න ඔබතුමාට පුළුවන්කම තියෙන්නට ඕනේනේ. ඔබතුමා ප්‍රබුද්ධ නම් ප්‍රශස්ත නම් ජ්‍යෙෂ්ඨ දේශපාලඥෙක් නම් මං හිතන්නේ ඒක සුදුසුයි කියලා මේ මම බැදිලා නැහැ ඔබතුමාට උත්තර දෙන්න කියන්නේ. මං ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා එහෙම කියන්න එපා. මමත් කාරුණිකව ඉල්ලීමක් කරනවා කිරියල් ඇමතිතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නයට අඩුම ගානේ අද පිළිතුරක් දෙන්න බැරි නම් හෙට උදේට හරි පිළිතුරක් ලබා දෙන්න. ඒක ගැන පරිශීලනය කරලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධයෙන් කතානායකවරයාට තමන්ගේ අභිමතය විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපි කවුරුත් ගරු කරනවා.